සරණ සරණ සමාවෙන්න මාසෙදී පක්තියම වෙසක් පක්තියෙම සමාවෙන්න සම්ස විදේ පක්තියෙන් ඒක තුන අපි කොරියා වගේ අපිට මහා නම් පොරොන් ස්ට්‍රොන් කාන්තලගේ එකම් මොකක්ද ඒ කියන්නේ දැන් කොරියාවේ ඉන්න මහායාන ස්වාමීන් වහන්සේලාද තේරවද මට තේරුනේ නෑ ඒක කතාව. ඔව් තේරවද නේ මහායාන ස්වාමීන් වහන්සේලාගේ අනුමත වගේ එකක් අපි ලබාගෙන ඇඳගත්තොත් එතෙන්දී අපිට නැවත අපි මහාන වෙන්න උත්සාහ කරනවා ඉදිරියට. එතකොට අපිට ඒක ඇඳගත්තේ මොන මොන අර්ථයෙන්ද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක සිවුරක් නෙවෙයි. ඒක ඒක සිවුරක් කියන්නේ ඒක තේරවාදී කමයට සිවුරක් ලෙස අපි සලකන්නේ නැහනේ. එතකොට ඒක විමසන්න වෙනවා මට මට පේන හැටියට ඒක මිසිපුරාලේ සලකන්නේ නැහැ. අපි හිතමුකෝ ඒක අපි ඇත්තම සිවුරක් පරවගත්ත කියලා ස්වයංහසයෙන්ගේ සිවුරක්. එතකොට බලන්න ඕනේ මොන ආධ්‍යාසයෙන්ද පෙරුවේ කියලා. ඒක බලනවා. ඒ ආධ්‍යාසය පෙර නිකන් නිකන් ඇඳලා බලන්නට නා. කොහොමද මට සිවුර කියලා බලන්නට නා. විනෝදයට වගේද. එතකොට ඒක තේය සංවාසක වෙන්නේ නැහැ. හැබැයි මම සිවුර පරවනවා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න. එතකොට තේය සංවාසක වෙන්නේ නැහැ. ගෙවල් ගෙවල් ගාන ගිහලා කෑම එකතු කරන්න. තේ සංවාසක වන්නේ නැත. මොකද තියෙන්නේ ගිහි හොර වැට්ටීමේ අදහස. නැත්තම් තමන්ගේ විනෝදේ පිණිස. හැබැයි පොරව ගන්න සිවුර මම පන්සලකට ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට භික්ෂුවක් ලෙස පෙනී සිටලා ස්වාමින් වහන්සේලා එක්ක සම්භෝගය සිද්ධ කරලා පත්ති ලබා ගන්න හෝ මොකක් හරි කරගන්න කියන අදහසින් නම් පොරවන්නේ පොරවනකොටම තේ සංවාසක වෙනවා. ඒක පන්සලට යන්න ඕනේ. එතකොට ආධ්‍යාසයේ වැදගත් වෙනවා. ආධ්‍යාසයේ විනෝදේ නම් හුදු මට කොහොමද සිවුර කියලා බලන්න නම් පොරවන්නේ. එහෙම නැත්නම් ඉතාව පහත් ලෙස වුණත් ගිහියොන්ගෙන් සල්ලි එකතු කිරීමට නම්, වැඳුම් පිදුම් ලබා ගැනීමට නම්, ආහාර පාන ලබා ගැනීමට නම්, එහෙම නැත්නම් තවත් විශේෂ අවස්ථාවකදී අන්තරායක් එනකොට භික්ෂුවක් ලෙස පෙනී සිටමින් පලා යන්නට නම්, ජීවිතේ බේර ගන්නට නම්, නැත්තම් කාන්තාරයක් තරණය කරනකොට කැම නැති නිසා භික්ෂුවක් ලෙස ගියොත් කැම හම් වෙයි කියන අදහසින් නම් දුර්භික්ෂ අවස්ථාවකදී කැම නැති නිසා භික්ෂුවක් ලෙස පෙනී සිටියොත් කැම හම් වෙයි කියන අදහස නම් මේ එකකින්වත් තේ සංවාසක වන්නේ නැත. මේ පැහැදිලිවම තියෙනවා කරුණ. තේ සංවාසක වෙන්නේ භික්ෂූන් රැවටීමේ සිත උපදින්නට ඕන. භික්ෂූන් රැවටීමේ සිත උපදවාගෙන සිවුර පොරව ගන්නකොටම තේ සංවාසක භාවයට යන. දුර්භික්ෂ පැහැදිලි නේද? හරි. දැන්